හෙලෝ හෙලෝ ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් වෙනද වගේම ගොඩාම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම මෙයාලත් එක්ක share කරගන්න video එක මම ගෙදර ඉන්න දවසේක මම කරපු පුංචි පුංචි වැඩ ටික. මුලින්ම දැන් මේ උදේට කන ලැස්තර දැන් මේ චුට්ට ගත්තේ මම අද උදේට කෑම හැදුවේ නැහැ. මොකද ඊරෑ නූඩ්ලස් හැදුවා ඒවට බිත්තර කිරි හොදි හදලා chicken curry හැදුවා. ඉතින් මේ දෙකම ඉතුරුයි නූඩ්ලස් එක්ක ඊට පස්සේ අපි ඉතින් ආයෙ වෙනම උදේට ඉුවේ නැහැ. ඉතින් උදේට අපි කෑම කාලා ඉවර වෙලා තමයි දැන් මේ මහත්තයා ඔන්න උදේම වැඩ පටන් ගත්තේ. මේ දවස්වල අපිට හවසට හොඳටම වහිනවා. උදේට තද අවුව මාර අවුව සැරක් තියෙන්නේ. ඉතින් ඔයයා මේ කරන්නේ දැන් පේන්ට් කරන්න ඕන ගේට් එක. ඉතින් ගේට් එක තින්ත දාන්න ඕන නිසා වැලි කඩදාසියකින් ඔය පොඩ්ඩක් මඩකඩ එහෙම අල්ලපු තැන් ඔක්කොම කපනවා. ඉතින් වැලි කඩදාසියෙන් හොඳට අතුල්ලනවා. ඒ අතුල්ලලා තමයි තින්ත ගාගන්න ඕන. ඉතින් ඒ නිසා එයා ඒ වැඩේ කරනවා. එයා ඒ වැඩ ටික කරන්දී මම ආවා රෙදි දෙක තුනක් තියෙනවා සෝද ගන්න. ඉතින් අද මැෂින් එකට දාන්න තරම් රෙදි ගොඩක් නැහැ. ඒ නිසා අතේ තමයි මේ රෙදි ටික සෝදන්නේ. ඉතින් මහා ගොඩක් නැහැ තිබුණේ සාමාන්‍ය ටිකක් තිබුණේ. ඉතින් ඒ නිසා ඒ ටික සෝදන්න ගත්තා. ඒ අතරතුර අපේ චම්පක් ආවා මේ මොකක් හරි හොයාගෙන. ඊට පස්සේ මේ වෙනුවට අපි මහත්තයා හොඳයි කියලා ටයිල් කැට කෑල්ලක් තමයි දුන්නේ. මට හරියට මතක නැහැ මොකක්ද අරගෙන යන්න ආවේ කියලා. ඉතින් එයත් එක චුට්ටක් කතා කරලා ආපහු මම මගේ සුපුරුදු වැඩේ පටන් ගත්ත රෙදි ටික සෝදන්න. ඉතින් මම අර කිව්වා වගේ අද මැෂින් එකට දාන්න ගොඩක් රෙදි තිබුණේ නැහැ. මින් මගේ ඇඳුම් දෙක තුනකුයි විතරයි තිබුණේ. ඉතින් ඒව ඔක්කොම අලුත් ඇඳුම් මින් මගේ. ඊට පස්සේ ඉතින් මම අතේ ඒ විදිහට සේදුවා. ඉතින් ওই විදිහට තමයි ටික උනේ. ওই ටික සෝදලා දාලා ඉවර වෙලා තව තිබුණා මට අර සපත්තු ටික සෝදගන්න. ඉතින් ගොඩ දවසක් මට මම දාන සපත් සෙරපු ටික සෝදන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා අද හොඳට අවුවක් තියෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික සෝදලා දාගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ මම මේ විදිහට සපත් සිරප්පු ටික එකතු කරගෙන අරගෙන ගිහිල්ලා මුලින්ම කරේ රින්සෝ ටිකක් දාලා සබන් කුරු ටිකක් දාලා හොඳට වතුර ටිකක් දාලා ඒකට චුට්ටක් පොඟුර පෙඟෙන්න වගේ තියලා තිව්වා. එතකොට ඔය සිරප්පු වල ඇතුලේ තියෙන දූවිලි හැම ඔක්කොම පෙඟෙනා වගේ වෙනවා. ඉතින් හොඳට පෙඟුණාට පස්සේ ප්‍රෙෂ් එකකින් අතුල්ලලා සෝදලා දාන්න තමයි තියෙන්නේ. ඉතින් අපි අර සිරිපද දාංගි ෂූස් ඒව සෙදුවෙත් නැහැ. ඒව සෝදන්න උනේ නැත්තේ අර හොඳට අවුව තියෙන්න ඕන. මං කොහොමද වහිනවා කියලා හවසට හවසට. ඉතින් ඒ නිසා සෝදගන්න බැරි වුණා මට. එහෙම හොඳට වේරුන්නේ නැත්නම් ඒ හරි නම් අමුතුනේ රබර් ගඳක් වගේ එනවා. ඒ නිසා මම සෝදන්නේ නැතුව අද තමයි සෝදන්න දැම්මේ. දාලා ඒ ටික පිඟින්න තියලා ඒ ටික සේදුවෙත් නැහැ පිඟින්න තියලා ආවා පුංචි බීමක් හදාගන්න. ඉතින් මේ දවස්වල හරිම රස්නේනේ. ඒ නිසා මේ බීම මාරම රසයි වටිනවා. ඉතින් ෆලුඩ් එකක් තමයි මම මේ හදන්නේ. ගෙදරදී හරි ලේසියි. මම ෆලුඩ මික්ස් එකකින් අරගෙන ආවේ මේ කිරලා ගන්න තියෙනවා අපේ දිහා. ඔයාලගේ පැත්තෙත් ඇති ගොඩක් දුරට පැකට් නෙවෙයි වෙනමම කිරලා ගන්න තියෙන ග්‍රෑම් 100ක් රුපියල් 100ක් තමයි වෙන්නේ. ඉතින් අර කසකස ඇට තියෙන ඒවත් ඒකට මික්ස් කරලා තියෙන්නේ. ඒව වෙනම නැහැ. ඊට පස්සේ වෙනම තියෙනවා ගන්න. ඉතින් මේකට එකතු කරලා තියෙනවා කියන නිසා මම ආපහු වෙනම ගත්තේ නැහැ. මම කරේ මේ අර ෆ්‍රෙෂ් මිල්ක් තිබුණේ නැහැ. කිරි පිටි තියෙන පිටි දාලා ඒකට ඒ ප්‍රමාණයටම වගේ හරියන්න ෆලුඩ මික්ස් එකකින් හැම ටිකකුත් එකතු කරලා කුඩුවකින් ඊට පස්සේ සීනිත් එකතු කරා මෙන්න මේ විදිහට. ඊළඟටින් හොඳට කලවම් කරලා මුලින්ම මම කරේ අර පිටි ටික හොඳට කලවම් වෙන්න ඕනනේ. ඒ කලවම් වෙන්න ඕන නිසා කැට ගැහෙන නිසා කැටි ගැහෙන්නේ නැති වෙන උණු වතුරෙන් තමයි පළවෙනියට මේ විදිහට හොඳට දිය කරගත්තේ. හරිම පොඩ්ඩයි දාන්නේ අර ටික දිය වෙන්න විතරයි. ඊට පස්සේ ඒක දිය කරලා ඉවරලා මම වෙනම මේ විදිහට වෙන මේ මොකද්ද මේකට කියන්නේ ග්ලාස් ජාහයකට දාගත්තා. දාගෙන ඊට පස්සේ මම කූල් කරලා තිබුණා කියලා ෆ්‍රිජ් එකට දාලා තිබුණා වතුර. ඒවත් දාලා වතුරත් දාලා ඊට පස්සේ අයිස් කැට තිබ්බා. අයිස් කැට ටිකුත් දාලා හොඳට කලවම් කරගත්තා. කලවම් කරලා ඉවර වෙලා මම ඊයේ තව පුංචි දෙයක් හදලා තිබුණා. ඒ ජෙලි එකක්. ඉතින් ජෙලි එක චුටි චුටි කැලි කපලා ඉවරලා ඒවත් එකතු කරා. ඒවත් එකතු කරලා ඉවර වෙලා ඊට
කලින් ඔයාලා සමහර අපිට දඟින්න නැතුව ඇති මම මේකට තව රෝස් එසෙන්ස් බින්දු කිහිපයක් එකතු කරගත්තා ඒක මට මේක කොහොම හරි එඩිට් කරද්දී කොහොම හරි මං අතින් මිසින් හොඳද ඒ ටික කොහොමත් මේ වීඩියෝ එකේ නැහැ ඊට පස්සේ ඉතින් අවු ටික දාලා හොඳට කලවම් කරලා අද අම්මා ගෙදර නැහැ අම්මා ගියා බදුළු අපේ සීයා කෙනෙක් ඉන්නවා එයා බලන්න ඊට පස්සේ අප්පච්චි මමයි මිම්මයි මහත්තයා විතර අපි හතර දෙනාට මේ විදිහට ආපහු ග්ලාස් හතරකට චිලි දාලා මෙන්න මේ විදිහට ෆලුඩ එක හදාගත්තා. ඉතින් ওই විදිහට තමයි මම ෆලුඩ එක හදාගත්තේ. ඉතින් අයිස්ක්‍රීම් හැම නැහැ. ඉතින් අයිස්ක්‍රීම් එතුණට කමක් නැහැ කියලා කූල්නේ. ලස්නට බොන්නත් හොඳනේ වැඩ කරලා මහන්සියට. මෙන්න මේ විදිහට පාඩුවේ පැත්තක ඉඳගෙන ෆලුඩ එක රස විඳ මම කියපුවනේ ඔයාලට මුලින්ම අද පුංචි පුංචි වැඩ ටිකක් තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට මට තිබුණ රාජකාරියේ තමයි ලොකුම රාජකාරිය මේ පහේ ටික කොටා ගන්න එක. මොකද මම දැන් මේවා වේලලා ගොඩ දවසක් වෙනවා. ගිය සතියේ දවසක් මම සිරිපත් ගින් ඇවිල්ලා සඳුදනේ අපි ආවේ අඟහරුවාද නිවාඩු දවසේ මම ආපහු මේ ටික චුට්ටක් රත් කරලම ගන්නවා ආපහු අවුවේ තියලා කියලා හිතලා මේ තැටියටම දාලා අවුවේ තිව්වා. පාරෙන් වැස්ස වැස්සට ඔක්කොම ටික තෙමුණා. ඊට පස්සේ ඉතින් බදාද මම වැඩට ආවනේ. වැඩට ආවට පස්සේ ආපහු අපේ මහත්තයා මේ ටික හොඳට වේලෙන්න තියලා අරන් තියලා තිබුණා. ඊට පස්සේ මම අද ආපහු චුට්ටක් රත් වෙන දාලා තැන් මේ බ්ලෙන්ඩ් කරගන්න ලෑස්ති වෙන්නේ. මේක මම අර කොටස් දෙකකට බෙදලා අමු පහේ වෙනමයි බෙදපු පහේ වෙනමයි තමයි හදාගන්නේ. මුලින්ම මේ අමු පහේ ටික තමයි හදාගන්නේ. අමු පහේ ටික හදාගන්න මාරම සුවඳ. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම එකතු කරේ මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ගිහිලා මේ වීඩියෝ එක බලන්න. ගොඩාක් දේවල් එකතු කරගත්ත මාරම සුවඳ. ඉතින් ඇත්තටම මම අර උදේ ඔයාලට පෙන්නේ බිත්තර කරි එකක් හොදි එකක්. ඒකට එහෙම දැම්මම මාර සුවඳක් එන්නේ. අර බිත්තර කඩන හොඳි ගොඩක් අය කන්න එහෙම අකමැති නියන් අර අමුතු පිළිගඳක් කියන නිසා. ඉතින් මේ විදිහට ඔය එන සල් කරාමැටි කුරුඳු හිම දාලා හදාගන්න පහේක දැමම ඒ ගඳ එන්නේ නැහැ. එතකොට වෙනමම අපිට ආපහු කරාමැටි එන සල් හිම කොටලා දාන්න ඕන නැහැ මේ පහේකේ තියෙන නිසා. ඉතින් අනිත් එක තමයි මේ බිත්තර හොදි එක මම සාමාන්‍ය විදිහට නෙවෙයි හැදුවේ. ඉතින් ගොඩක් අය දන්නවා ඉතින් මේක හදන විදිය. මම හැදුවේ ඒක වෙනමම මේ බිත්තර ටික හොඳට මේ හෑන්ඩ් වීට් එකකින් මික්ස් කරලා හොඳට ඒකට ලුණු කුඩු ටිකක් විතර එකතු කරලා ස්ටීම් කරා. එතකොට අර වටලපංක වගේ හොඳට එනවා සිදුරු සිදුරු හැදිලා. ඊට පස්සේ ඉතින් ඒක කපලා අරගෙන තමයි හොඳට කරලා හැදුවේ. එතකොට අර බිත්තර වල එන පිළිගඳ එන්නෙම නැහැ. ඊට පස්සේ ඉතින් කිරි හොද්ද බෙමින් තියලා ඒකට දෙහි අඹුල් ටිකක් දාන්න. එතකොට මාරම රසයි. ඔය බිත්තර කන්න අකමැති කට්ටිට උනත් හොඳට කන්න පුළුවන්. මේ විදිහට බිත්තර කරි එක හදාගත්තම ඉතින් කතාවෙන් කතාව අමු පහේ ටික නම් කොටලා ඉවරයි. දැන් මේ බැදලා තමයි පහේ හදාගන්නේ. මේක මෙයා ටිකක් යන්තමට ගොඩාක් කළු පාට නෙමෙයි තද දුඹුරු පාට වගේ වෙනකම් බදින්න ඕන. මේක වටිනවා අපිට. මාළු ඇඹුල් තියල් එකක් ඇඹුල් තියල් වලට නම් අපි ඇත්තටම දාන්නේ ගොරකයි ගම්මිරිසි වලුනේ විතරයි. ඒ වලට පහේ චුට්ටකුත් දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔය මාළු හදනකොට මාළු කරි එක ඊට පස්සේ මස් කරි එක හදනකොට අනිවාර්යෙන් බදපු පහේ තමයි දාන්න ඕනේ. එතකොට සුවඳයි රසයි පාටයි ඔක්කොම තියෙනවා. ඉතින් දැන් මම මේ ෆ්‍රයි පෑන් එකේ තියලා හොඳට මේ පහේ ටික බදින ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් ටිකක් නිවෙන්න තියන්න ඕන. එකපාරම නිවෙන්න තුව දාන්න එපා. ඔයාලා ජායකට ජායක සිල්ල වුණත් දාන්න එපා රස්නි පිට. ඉතින් සාමාන්‍ය ගාන නිමුණට පස්සේ තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒත් එක්කම තමයි බ්ලෙන්ඩ් කරලා චුට්ටක් විතර මේ ඇරලා වගේ තියන්න ඕන පහේ ටික බ්ලෙන්ඩ් කරගත්ත. මොකද නැත්තම් ඒ රස්නි පිටින් අපි කප් එකකට දාලා වැහුවොත් නිකන් අර ඇතුලේ නිකන් අර පින්න වගේ අල්ල ගුලි වගේ හැදෙන ගුලියක් වගේ හැදෙනවා. එතකොට තැනින් තැන කැට කැට වගේ. ඒ නිසා චුට්ටක් වෙනම භාජනයකට දාලා නිවෙන්න තියලා තමයි ඔයාලා අනිවාර්යෙන්
කප්පලට දාගන්න ඕන. මම අමු පහේ ටික කප් එකකට දාලා වැඩි ටික වෙනම කප් එකකට දාලා අරන් තියුවා. ඉතින් මේ බැලුම් පහේ ටිකවත් එහෙමම තමයි කරන්නේ. සාමාන්‍ය අපි නිතරම පාවිච්චි කරන කප් එකට මෙන්න මේ විදිහට දාලා ඉතිරි ටික තවත් කප් එකකට දාලා අරන් තියනවා. ඉතින් මේක ඉවර වෙනකොට තමයි ඒකින් ඉතිරි ටික ගන්නෙ. නැත්නම් අර නිතරම ඒ කප් අරිනකොට මේකේ සුවඳ ගතිය රස ගතිය යනවා. ඉතින් ඔයාලට මේ පේන ඇති පාට දෙක අමු පහේ එකයි වැදපු පහේ එකයි. ඉතින් ඔය විදිහට තමයි පහේ කොටා ගත්තේ. දැන් ඉතින් මං ගව වේලලා තිබුණ පහේ ටිකත් කොටලා ඉවරයි, මිරිස් ටිකත් කොටලා ඉවරයි. දැන් ඉතින් ආපහු සැරයක් පහේ ටිකුයි මිරිස් ටිකුයි හොඳට වේලෙන්න දාලා හොඳට ෂොපින් එක දාලා ගැට ගහලා අරන් තියන්න ඕනි. ඊට පස්සේ ඉවර ටිකක් ඉවර කරලා මෙන්න මේ දෙන මෙතන වැඩක්. ඔයාලට පේනනේ මේ ලස්සන නිකන් අර හાર્ට් ෂේප් එකෙන් තියෙන කොළයක් තියෙන ඉතින් ඒක වැලක්. හරි ලස්සන වැලක්. ඒක දැන් මේ ලෑස්ති මෙන්න මේකේ යවන්න. ඒ නිසා ඉතින් මොන විදිහට කේබල් වලින් ගැට ගහලා ආච්චි එකක් වගේ හදනවා. ඉතින් මේක මහත්යගේ අයිඩියා එකක්. ඉතින් මිම්මටත් ඉන්න කියලා එයාගේත් උදව් ඇතුව තමයි එන්න මේ වැඩේ කිරෙන්නේ. මේ වැඩේ ඉවර කරලා මහත්තයා උන තවත් වැඩක් කරන්න පටන් ගත්තා. ඉස්සරහ තියෙනවා මල් වැටක්. අර සියඹලා කොළ වගේ චූටි කොළ තියෙන එක දිගට හදපු වැටක්. ඉතින් මෙන්න මේක කපන්න ගත්තා. ඉතින් දැන් අවුරුද්දට තව සතියකට අඩු කාලයක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් වෙලාවට කරගන්න තියෙන වැඩ අනිත් වැඩ අස්සෙම කරගන්න ලෑස්ති කරගත්තා මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ චූටි චූටි වැඩ ටිකක් කරේ. මේ වීඩියෝ එකත් එක්ක දිගට නැදලා හිටපු ඔයාල හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තුති, වගේම ගොඩක්ම ගොඩක් ආදරේ. එහෙනම් මං ගිහිල්ලා එන්න තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.